මම මුලින්ම අධ්‍යක්ෂණයට පිවිසෙන්නේ ටෙලිනාට්‍යමයි. ඇසල කලුවර කියන ටෙලිනාට්‍ය මා අධ්‍යක්ෂණය කළා. මගේ සටන් පාඩය වෙන්නේ උමයන්ගෙන ගුණාත්මකදී ජනප්‍රිය කරවීම කියන එක. ටෙලිවිව ආයතනය විසින් අකාල සන්ධ්‍යා නිර්මාණය කළේ දැනන්ත නිර්මාණයක් විදිහට. ඊට අමතරව මේ ඔය අස්වෙන් පිට යෑම හරියට තිබුණා. මම පළවෙනි වතාවට අස්වෙක් පිට නැග්ගේ අකාල සන්ධ්‍යා නිසා. අයිබන් හිතවතුනි ලෝක ඉතිහාසයේ දේශ බලද්දී විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ජනප්‍රියත්වයට පත්වෙච්ච සුප්‍රසිද්ධ පුද්ගලින් බිහි වෙලා තියෙනවා. ඒ වගේම තමයි ලාංකේය ඉතිහාසය ගත්තත් ලාංකේය කලා ක්ෂේත්‍රෙත් එවැනි සුප්‍රසිද්ධ චරිත අපිට හම් වෙනවා. වේදිකාව පුංචිතිරය සිනමාව කියන මේ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය තුනම එක ලෙස ජයගත් ප්‍රවීණ දක්ෂ පුද්ගලෙක් ශිල්පියෙක් අද දවසේදී අපේ මේ කතාබහට එකතු කරගන්නවා. ඔබ දන්නවද මම ඔහු හඳුනා දීම ඉතාමත් මට අසීරු කටයුත්තක් වෙලා තියෙනවා. මොකද ඔහු ගැන කියන්න ගියොත් වචන මට මදි. මොකද ඔහු විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණ පුද්ගලෙක්. මගේ මතකෙ නිවැරද නම් දශක 3කට අධික කාලයක් මේ ඔහුගේ ජනප්‍රියත්වය එකසේ රැකගන්නට සමත් වුණා. ඒ වගේම ඔහු ආදරණීය දක්ෂ කලාකරුවෙක්, සම්මානනීය රංගන ශිල්පියෙක්, ඒ විතරක් නෙවෙයි ගේපද රචකයෙක්, අධ්‍යක්ෂකවරයෙක්, ලේඛකයෙක්, ගායකයෙක්, දේශ ගවේෂකයෙක්, විටක ඔහු මහා සංචාරකයෙක් වෙනවා, විද්වතෙක් ඔහු, ඒ විතරක් නෙවෙයි චතුර කතිකයෙක්. සිංහල භාෂාවට නව වදන් වලින් ඔහු පෝෂණය කළා. ඒ වගේම අසීමිත දක්ෂතාවලින් පිරිපුන් දක්ෂ අපේ රටේ සම්පතක් වන් වූ ජැක්සන් ඇන්තනි මහත්මයා තමයි අද දවසේදී අපේ මේ සොඳුරු කතාබහට එකතු කරගන්නේ. ඉතින් ඔබතුමා ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. අහන්න කැමති මේ දවස්වල මොනවද කරන්නේ? ඒ විතර නෙවෙයි මේ දිනවල මම හිතන්නේ ඔබේ චිත්‍රපටයක් තිරගත වෙනවා, කුසපබා චිත්‍රපටය. ඒ වගේම වසර 13කට පස්සේ අපි ඔබ පුංචි තිරෙන් දකින අප්පච්චි ටෙලිනාට්‍ය හරහා. ඉතින් ඒ සඳහා ඔබට තියෙන ප්‍රතිචාරත් අපි දැනගන්න කැමතියි. ඔව් මංගන, මම ඔබ කිව්වා ලෙසින්ම මේ බහුකාර්ය සාධනයකනේ ඉන්නේ. එනිසා මේ හැම කටයුත්තක්ම සමාන්තරව කෙරීගෙන යනවා. අලුතෙන් මේ අවුරුදු 13කට පස්සේ අලුත් කටයුත්තක් කරන්නේ මේ ටෙලිනාට්‍යකේ. අකාල සන්ධ්‍යා කලාට පස්සේ අවුරුදු 13කට පස්සේ ආනන්ද අබේනායකගේ අප්පච්චි ටෙලිනාට්‍යයේ රඟපානවා. ඒ ප්‍රචාරය වෙනවා. ප්‍රචාරය වෙන අතරතුරම ඉතුරු කොටස් රඟපානවා. කුසපබා චිත්‍රපටයේ තවමත් ප්‍රදර්ශනය කෙරෙනවා. ඒ ලංකාවේ දින 100ක් ප්‍රදර්ශනය කොට අපේ තවත් ගම් නියම් ගම් හරහා ප්‍රදර්ශනය කෙරෙන තවදුරටත් සාර්ථකව. ඊට අමතරව මේ විදේශවල කුසපබා චිත්‍රපටයේ ප්‍රදර්ශනය කරන මේ දවස්වල ඕස්ට්‍රේලියාව, යුරෝපය සහ මේ මැද පෙරදිග වගේ රටවල් වල මේ දිනවල නිතර ප්‍රදර්ශනය කරනවා. එනිසා ඔවුන්ගෙන් මට ප්‍රතිචාර ලැබෙනවා. ඒ හැම කටයුත්තක්ම දැන් ඊට අමතරව රණවිරු රියල් ස්ටාර් වැඩසටහන තාමත් අවසානයක් නැහැ. මම හිතන්නේ එහි පළමු අධීරී දිනුම උමයන්ගෙන අපිට නිතර හම්බ වුණා. දැන් එහි අවසාන කටයුතු මේ දිනවල දෙවෙනි අධීරී කටයුතු කරගෙන යනවා. සහ ප්‍රධානම කාරණාව මේ වන විට මම මගේ ඊළඟ චිත්‍රපටය සඳහා සූදානම් වෙනවා. ඊට අමතරව ලේඛන කටයුතු කිරීගෙන යනවා. මගේ පොත් කීපයක් මුද්‍රණය සඳහා ඉදිරිපත් කර තිබෙනවා. ළඟදීම ඒවා මුද්‍රණ ද්වාරයෙන් එළි දකීවි. ඉතින් මම පුවත්පත්වලට සංචාර සටහන් ලියනවා මේ කාලේ සිල්විනේ පුවත්පතේ. ඒකත් ඒ කටයුත්තත් ලියා කරගෙන යනවා. ඒ වගේ වගේ ඉතින් හැම එකක්ම කළමනාකරණය යුක්තව සමාන්තරව කරගෙන යනවා. පුවත්පත් ගැන කතා කරද්දී මට මතක් වුණේ පනා පුත්‍ර කුහුඹු පැණියා ගැන. ප්‍රේක්ෂකයන් මං කියනට වැඩිය වඩාත් රසවත්ක කියයි ඔබතුමාගේ. මම මේ විශ්වවිද්‍යාලය යන කාලේ මම මටම හදාගත්ත නමක් මයන් ගන්න. ඒ කියන්නේ අපි දන්නා විශ්වවිද්‍යාලවල මේ මඩපත්‍ර ලියනවනේ හරියට නිර්නාමික. ඉතින් ඒ නිසා මම ලිව්ව හැම නිර්නාමික ලිපියක් මේ ජාතක කතාවක් ලියන විදිහට විශ්වවිද්‍යාලයේ සිද්ධ වෙන එක එක වග විභාගයන් උපහාසයට ලක්කොට මම ලියපු ඒක බිත්ති පුවත් පතක පළ වෙනවා. ඉතින් මගේ නමින් ලියන්න බෑ. නම ලිව්ව ඉතින් කුටි ගන්න වෙනවා. ඒ නිසා අන්වර්ථ නාමයක් හදාගන්න ඕන වුණා. මම එදා පාර හැදුවා මගේ නම ඉංග්‍රීසි අර්ථයේ සිංහලට ගත්තා. ඒක ජැක්සන් කියන්නේ ජැක් සන් කොස් පුතානි, කොස් කියන්නේ පනා, පුතා කියන්නේ පුත්‍ර, පනා පුත්‍ර කියලා හැදුවා. ඊට පස්සේ මගේ වාසගම ඇන්තනීනි,
ant honey kila bedan bulwa ant kene ka kuhumbu honey penya itu panah putru kuhumbu penya kila mama nama ada kata ini kali me ayuwan merasakan hani awam ke juge prem kiti dalvis ne me merasakan hodin keragini ini dewi ni ada ini prem kiti dalvis langing ini kinde bukan ini mal mang ini dini orang bisnis dia sisya ekdas tamu saya asuh dekay paman mang asuh si asuh pahalak pada mang kolom bisnis dia lehiti දවල් 82 දී පමණ මම ශිෂ්‍යෙක් හැටියට ප්‍රේම ගීත දල්විස් ළඟින් වාඩි වෙලා ඉන්න මට පින පෑදුනා. ඒ නිසා එතනදී ඔය අපි මේ තේබුණ වෙලාවක ඔය පනා පුත්‍ර කතාව මම ප්‍රේම අයත් එක්ක කිව්වා. මෙහෙම මගේ නම මම මේ විදිහට තමයි ලියන්නේ කියලා. හා කියලා අහගෙන ඉඳලා එයා ඊළඟ දවසේ වැඩසටහනේ සජීවී ලෙස කොහොමද පනා පුත්‍ර කියලා මගෙන් කතා කරන්න පටන් ගත්තා. එතන සිට මම ඔය පනා පුත්‍ර කියන එක හුඟක් ප්‍රසිද්ධ වුණා. මම ඉතින් මේ දිනවලත් ඔය පනා පුත්‍ර හා සම්බන්ධ බොහෝ දේවල් කරනවා හරිම නිර්මාණශීලී ඒ කියන්නේ මට අහන්න හිතෙනවා ඔබ පාසල් කාලේ කොයි වගේ චරිතයක්ද කියලා මම පාසල් ගියේ මුලින්ම බණ්ඩාරවිලදී මම බණ්ඩාරවිල තමයි මගේ මුල් කාලේ ගත කළේ අපේ තාත්තා මාරුවක් අරගෙන ගිහින් තිබුණා බණ්ඩාරවිලට මගේ තාත්තා මේ විදුලි බල මණ්ඩලයේ හිටියේ මේ ඒ නිසා බණ්ඩාරවිල සාන්ත මරියා කියන පාසල දැන් ඒ පාසල නෑ බණ්ඩාරවිල ඒ වෙනුවට දැන් තියෙන ඒ ගොඩ නැගිල්ල දෙමළ මහාවිද්‍යාලයේ කියලා දැන් කවුරුත් හඳුනගන්නේ ඉතින් ඒ කාලේ මාත් එක්ක පාසල් ගියායි බණ්ඩාරවල දැනටත් ඉන්නවා සමහර අයට ඒ ඒ කාලේ හිටපු ජැක්සන්වත් මතකයි දැන් ඉන්න ජැක්සන් ඇන්තනිවත් දන්නවා මේ දෙන්න එක්කෙනෙක් ඉන්නේ මම කවුද දැනගත්තා ඒ නිසා මේ බණ්ඩාරවල ගියා මම මොන්ටිසෝරි එකේ ඉඳලා පහේ පන්ති දක්වා ඊට පස්සේ ආපහු තාත්තට මේ මාරුව කොළඹට හැදුනා ඊට පස්සේ අපි ආපහු රාගම අපේ ගමට ගියා රාගම පොඩි වීගුමුරේ මගේ ගම උයන් ගැන දන්නවා ඔයත් උඟක් රාගම ගැන දන්නවා ඒ නිසා රාගම පොඩි වීගුමුරේ ඉඳලා හපුගොඩ ඉස්කෝලේට තමයි මම ගියේ. කඳානේ කියන හපුගොඩ පුංචි ඉස්කෝලේ. ඒ හපුගොඩ ඉස්කෝලේ මේ හිටිය මම පහේ පන්ති ඉඳලා සාමාන්‍ය පෙළ දක්වා. එතනින් උසස් පෙළ අපේ පාන ඉස්කෝලේ තිබුණේ නැහැ. ඒ හින්දා මම උසස් පෙළ සඳහා ගල් හිටියව මධ්‍යම විද්‍යාලයට ගියා. එතනින් විශ්වවිද්‍යාලය සඳහා මම මුලින් ගියේ කොළඹ විශ්වවිද්‍යාලයට මගේ BA ගෞරව උපාධිය. ඊන් පස්සේ මම ශාස්ත්‍ර ප්‍රතිඋපාධිය සඳහා ජයවිද්‍යාල විශ්වවිද්‍යාලයට ගියා. ඔබ තමයි තියෙන අධ්‍යාපන කටයුතු ඔය අතරතුර තමයි මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ මම නැමති මිනිහා පහළ වෙන්න තියෙන එකම හේතුව එකම සුදුසුකම අධ්‍යාපනය පමණයි වෙන කිසිවක් නෑ ඔය අතර ඒ කියන්නේ හත්මුතු පරම්පරාවත් කලාකාරයෙක් කියලා කෙනෙක් හිටියේ නෑ පුංචි කාලේ අපිට එක එක හීන තියෙනවානේ වෛද්‍යවරයෙක් වෙන්න කැමති ටීචර් කෙනෙක් කිය ඔබට ඒ වගේ හීන තිබුණ නැද්ද මගෙන් ඕක හුඟ දෙනෙක් අහනවා මම ගැන මම ඇත්තම කිව්වොත් මට එහෙම කලාකාරයෙක් වෙන්න හෝ එහෙම එල්ලයක් නෙමෙයි තිබුණේ. හැබැයි කවුරු හරි කැපී පෙනෙන චරිතයක් බවටපත් වෙන මොනවා හරි හොඳට කරන්න ආසාවක් පොඩි කාලේ ඉඳලා තිබුණා. ඊට පස්සේ ඒක කලාව පැත්තට ගියේ ඉතින් සමහරවිට අපේ තාත්තා අම්මා මේගොල්ලෝ අපේ තාත්තා ගමේ කලාකාරයෙක්. එයා මේ ටීටර් වල වාසප්පු වල එහෙම රඟපානවා. අපි පුංචි කාලේ මම දැකලා තියෙනවා. මම එයා රඟපාපු සමහර වාසප්පු කියන නාට්‍ය වල මං ගායක කණ්ඩායමේ දේව දූතයෙකුගේ සින්දු කියලා තියෙනවා. ඒ නිසා ඒ කතෝලික පරිසරයක පල්ලි ආශ්‍රිතව හැට කලාකරුවෝ සිද්ධ වෙනවා. ඒ නිසා අපේ අම්මයි තාත්තයි දෙන්නම මුගක් කලාවට ආදරේ. අපේ තාත්තා හොඳට සින්දු කියන්න පුළුවන්. අර මැඩලින් එක වාදනය කරන්න පුළුවන්. ඒ පුරුද්දෙන් මාව මේ කලාව පැත්තට යොමු වෙන්නට ඇති. ඉතින් ඒ නිසා තාත්තා තමයි මාව ඉස්සර කරගෙන ගියේ හැමතැනම. ඒ හේතුවෙන් තමයි දැන් තාත්තා තමයි යාගේ මේ අර ෆුට් බයිසිකල් එකේ තියාගෙන පැදගෙන මාව අරගෙන යනවා. ඒක එක තැන්වල තියෙන ආධුනික ගායනා කරගෙන ඒ තරඟ වලට එයා තමයි ඇප්ලිකේෂන් දාන්නේ. මාව එක්කගෙන යනවා. ඉතින් මම ඉතින් සින්දු කියන හැමතැනින් මාව දිනනවා. ඉතින් ගමේ අය මට ආදරය කරන්න පටන් ගත්තා. ඉස්කෝලේ අය මට ආදරය කරන්න පටන් ගත්තා. ගුරුවරු මට ආදරය කරන්න පටන් ගත්තා. ඒගොල්ලන්ගේ අනුග්‍රහයෙන් එහෙම 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 ගොඩ නැගුණා. ගොඩ නැගුණා. මාව ගැනත් සඳහන් කරමු. අපේ අම්මා ඉතින් අම්මා මේ මෑතක දැන් අම්මා නැති වෙලා අවුරුද්දක් පැන්නා. ඇය තමයි ඒ කියන්නේ මේ මගේ ජීවිතේම ඒ තාත්තා විසින් දුන්න කලමනාකරණය මාතෘරට ඇතුල් කළේ මව ආදරය කියන එක සංවේදනා කියන එක කෙනෙකුට සංවේදනා අවශ්‍යයි ජීවත් වෙන්න නැත්නම් අපේ කලාකාරයෝ තබා මේ අපිට කිසිවෙක් වෙන්න බෑ සංවේදනා නැත්නම් මානව සම්බන්ධතා පවත්වන්න බෑ අන්‍යයන් පිළිබඳ ආදරේ නැත්නම් ඒ ආදරය සංවේදනාව කියන එක මට මේ විවෘතව හඳුන්වා දුන්නේ අපේ අම්මා ඒ කියන්නේ මේ අපේ අම්මා නැති වෙනකොට අවුරුදු 75ක් විතර වයසක් නමුත් ඒ වෙනතුරුත් මං අම්මට තුරුල් වෙනවා මං අම්මව ඉඹ ගන්නවා අම්මා මාව ඉඹ ගන්නවා ඒ අපි අතර එහෙම පරතරය වෙනස් වුණේ නැහැ මම හැමදාම අම්මා මට කොහොම හරි මං සුමානෙට සරක්වත් පොඩි විකුමරෙන උගුතින් මේ අම්මා තින් කොහොම හරි මට පණිවිඩයක් එවනවා
ඒගොල්ලෝ මේ අපිව වට කරගෙන උදව් කරා. වට කරගෙන අපිව අගය කළා. මම 1983 වෙනකොට චිත්‍ර කතා හැන්දා. මම පත්තර පත්තර සූහද පත්තරේ මගේ පළවෙනි වෘත්තීය චිත්‍ර කතා මම මුදලක් හම්බ කරලා ඉස්සන චිත්‍ර කතා. ඔව් දැන් ඒ කාලේ චිත්‍ර කතා බලපුවාම මතක ඇති සාතන්ගේ පුතු කුළුහරක් කියන එක දෙවෙනි කොටස මම හැන්දා. එතකොට ලිහිණින්ගේ රාත්‍රිය කියන නම් දැන් චිත්‍ර කතා ඒකා චිත්‍ර කතා කියපු අයට මතකයි. ඒ වෙන්දි මම කතාව සහ චිත්‍ර ජැක්සන් ඇන්තනි කියලා ගහලා නමුත් කවුරුත් ඒකයි මම දන්නේ. ඒ නිසා 83 වෙනකන් හැන්දා. 83 වෙනකොට මම ටිකක් කලබල වුණා. ඒ නිසා මම හැන්ද පළවෙනි චිත්‍රය මේ රබන් ගහන කාන්තාවක්. මේක අරගෙන ගිහිල්ලා වින්සන්ට් මෙන්ඩිස් මාස්ටර් මුළු ස්කූල්ටම පේන්නේ එක එක ශාලාවයි ස්කූල්ටම තිබුණේ. ඒ ශාලාවේ ගහ කෙරවලට ගියාම ස්ටේජ් එකක් තියෙනවා. ස්ටේජ් එකට මම එක්කගෙන ගිහිල්ලා මෙන් පෙන්නන මෙන් බලාපල්ල පහේ පන්තියේ කුල්ලෙගේ චිත්‍රයක්. කියලා මේ මට හරියට ආදරය කළා. ප්‍රසිද්ධ වේදිකාවට පැමිණීම ගැන අපි මතක් කරමු. ඒ කියන්නේ අපේ ගමේ ඒ කාලේ නාට්‍ය කණ්ඩායම් තිබුණා. අපි කෙටි නාට්‍ය තරග වලට හරියට නාට්‍ය කළා. ওই පාසලට අමතරව කෙටි නාට්‍ය තරග හරියට තිබුණා. එතකොට මම අපේ ගමේම ශ්‍රියන්ත මෙන්ඩිස් අපි ගත්ත එකටනේ හිටියේ. ඒ නිසා අපි ඔක්කොම එකට නාට්‍ය කළා. 1977 දී ජාතික තරුණ සේවා සභාවට නෙවිල් දැස් සුභසිංහ නාට්‍යයක් ඉදිරිපත් කළා රාගමී. ඒක තමයි අපේ පළවෙනි නාට්‍ය වුණේ. ඒකට සම්මාන 7ක් හිමි වුණා. මටත් හිමි වුණා. ඒ නිසා මේ ඒ තමයි පළවෙනි අපි කොළඹ ආවේ ඉස්සලා අපි කොළඹ ඇවිල්ලා ලුම්බිනි රංගහලේ නාට්‍යයක් පෙන්නේ 1977 වාරුවෙන් ගන්නේ මිනිස්සු. එතනින් එහාට ඉතින් ඔය ඉඳ හිට හිඳ හිට අපි නාට්‍ය කරන්න පටන් ගත්තා ආපහු 1980 වෙදී. ඔහොම ඉතින් එහාට ඉතින් ඒ චරිත තැගීමට ලක් වෙන්නේ නැතිනේ. 1980 මම කළා ලෝදිය කියලා නාට්‍යයක්. එය හොඳම නාට්‍ය, හොඳම රචනය, හොඳම නළුවා කියන සම්මාන තුනම මට හිමි වුණා. ඔබට සමකාලීන මිත්‍ර සමාගමක් හිටියානේ. ඒ වගේම ඔබ ඔවුන් එක්කම නාට්‍ය රංග කලාව පිළිබඳව වැඩමුළු නාට්‍ය රංග කලාව හදාරන්නටත් පෙළඹුණා. ඔව් දැන් අද තමයි හුඟක් දෙනෙක් මේ තනියෙන් ඉන්නේ. අපේ යුගයේ හුඟක් කණ්ඩායම් හැටියට තමයි ආවේ. අපේ කණ්ඩායමට නමක් තිබුණේ නැහැ. අපිව හැඳින්නුවේ අත් කණ්ඩායම කියලා. ජයන්ත චන්ද්‍රසිරි අත් නාට්‍යයත් එක්කනේ අපි බිහි වුණේ. ඒ කියන්නේ අපි ඊට පෙර නාට්‍ය කරලා තිබුණාට වැඩි හරියක් සාකච්ඡා වෙන්න සහ ජනප්‍රිය වෙච්ච නාට්‍යයක් රඟපෑවේ අත් නාට්‍යය. එහේ ඉති ඔක්කොම ලොකු දඟකාර තරුණයෝ රැලා. ජයන්තගේ සිට මම ශ්‍රියන්ත කමල් මහේන්ද්‍ර වසන්ත ග්‍රැන්විල් රොඩ්රිගෝ මේ අපි පිරිවර තමයි මේ නාට්‍ය කළේ. ඒ නිසා ඒක හරිය විශේෂකාර නාට්‍යයක් නිසා ලංකාවේ පුරා ජනප්‍රිය වුණා. ඉතින් අපිව මේ හැඳින්වෙන්න පටන් ගත්ත මේ කණ්ඩායම අත් කණ්ඩායම හැටියට. ඒ නිසා මේ අපි බොහෝ දේවල් කළා. ඒ නාට්‍ය කරන අතරතුරත් ඒ නාට්‍යයට පෙරත් අපි වර්ක්ෂොප්ස් වගේ දේවල් හරියට විශ්වාස කළා. අපේ රටේ නාට්‍ය කලාවට ව්‍යායාමික වන්න වෙනත් තැනක් නැහැනේ. ඒ නිසා අපි මේ කණ්ඩායම වර්ක්ෂොප් ප්‍රොඩක්ෂන් එකක් හැටියට තමයි අපි හැඳින්වුවේ. සොයන්නෝ කියලා පස්සේ ජයන්ත මේ කණ්ඩායම නම තිබ්බා. ඒ හින්දා මේ හැම නාට්‍යයක්ම රඟපාන්නට පෙර අපි හරියට මේ ව්‍යායාම කළා. ෆිසිකල් ඇන්ඩ් මෙන්ටල් එක්සර්සයිසස් අපි හරියට කළා. ඒ වගේම ඉතින් පාසල් මට්ටමින් ওই තරුණ සංවිධාන මට්ටමින් අපි ආරාධනා කොට ওই නාට්‍ය කලාව සම්බන්ධ විවිධ වැඩමුළු පැවැත්වුවා. ඒ නිසා ඔය අපේ කණ්ඩායමම ඒ වෙනුවෙන් නොමියුසිට. ඒ අද දකින වෙනස තමයි අද එහෙම කණ්ඩායම් දකින්නේ නැහැ. අද හැමෝම තනියෙන් තමන්ව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් තමයි සටන් කරන්නේ. අපි ඉස්සර අපි සටන් කළා. ඒ අපේ කණ්ඩායම අපේ කණ්ඩායම් මතවාදේ එය ගොඩනැගීම සඳහා අප මහන්සි වුණා. ඒ නිසාම වේදිකා නාට්‍ය බොහොමයක් අපේ රඟපෑවා. මම එතැන් සිට තාරා ආවේ ගිලෙති. ඊට පස්සේ රූෂන් ගුණසිංහලගේ ඊට පස්සේ සුගත පාලසෙන් සුදුපාලද සිල්වාගේ මරාසාද් නාටකය. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ලෝමහංස නාටකය, ජයන්තගේම නැවත මෝරා නාටකය, ඔත්තුකාරය නාටකය, මෙතනින් මාරුවෙනු EMD උපාලිගේ නාටකය. මෙන්න මේ වගේ තාම සීමිත නාට්‍ය ප්‍රමාණයක් උනන්දල. දැන් ඔබ ආරම්භදිත් කෝ වසර 30ක් පමණ මගේ කලා ජීවිතේ ගත වෙනවා කිය. නමුත් මම නාට්‍ය 10ක්වත් රඟපාලා නැහැ. ටෙලි නාට්‍යයක් 10ක්වත් රඟපාලා නැහැ. චිත්‍රපටත් එහෙමයි. මම ඒ වසර 30 පුරා බොහෝ තෝරා ගැනීම් කළේ. ඒ නිසා සමහරවිට අවුරුදු 2 3කට 4කට 5කට සැරයක් එක නිර්මාණයක් මම තෝරගන්නේ. ඒ නිසා මම රඟපාපු ටික බොහොම පොඩි ප්‍රමාණයෙන්. නමුත් මේ හැම එකක්ම ජනතාව අතර මතකයේ තියෙනවා. කැමති දැනගන්න ඔබේ පුංචි තිරේ පැමිණීම. මුල්ම යුගයේ මම රඟපෑවේ පළිඟු මැණිකේ කියන ටෙලි නාට්‍යය. ඒ නාටකයේ අධ්‍යක්ෂණය කරන්න හිටියේ රූචන් ගුණසිංහ. රූචන් ගුණසිංහ සහ සෝමවීර සේනානායකගේ එකතුවෙන් තමයි පළිඟු මැණිකේ නිර්මාණය වුණේ. නමුත් රූචන් ගුණසිංහල ජර්මනියට ශිෂ්‍යත්වයක් සඳහා යන්න ලැබිට නිසා ධම්මජාගොඩ ශූරීන්මයි පළිඟු මැණිකේ අධ්‍යක්ෂණය කළේ. ඒ නිසා ශ්‍රියන්ත මෙන්ඩිස් සහ මා පළවෙනි වතාවට රූපවාහිනී ටෙලි නාට්‍යයකට ආවේ පළිඟු මැණිකේ ශ්‍රියන්ත හිටියේ සූරසේනට මං හිටියේ විජේපාල ගමේ පෙම්වතා.
Itu nih ngaram bunuh ham. Itu yang sedikit ting khande gitu. Rananda Bena ya kaki. Susima telinga kaki. Rohan Valley itu kaki. Ewa ini muliuge hingga jana private telinga kaki baru patu na. Ini pas itu mana kadul lagi nih telinga kaki. Itu orang allah langga balau kini telinga kaki. Itu si pita gang karyo. Ini pas jayanta kaki Vedahami ini. Saha akal sandya. Oya kini telinga kaki ganan ya. Oya aku kipe dah meminta aku dah tuh kita pernah dakwa, oleh kini telinga tiga teman, apa raga pan lagi? Ya, ada dak inna rangan silpin, nater omge dakshatave, oba bani samakal omge dakshatave, nater, yang kisah bener sad dakino ada saha om tawa tawa unanduwe itu de rangan pilih pada hadaran nter. Hakia ating ada inna tarunayan tarunayan dah obi parampara, hakia ating itu aja lah. Namun om tuh nyalain nanti na amasta hari biralah. Dan ada banyak putra mewa eka kari gila. Dan hamba telinga tiak mana eka lagi. Namun dan apa kita tuh ni mama darma sena pati nanti telinga tiak ini dalah kisah besi kerja telinga tiak itu orang pun mang hat pasing mana sah dekik ma putih ini. Mang itu ni mah janda janda Sri Lanka tahu kan bertemu nihal langga tergiam, Ananda Bena agak langga tergiam. Mereka ikik kena langga tergiam, mah besar mana sekami itu telinga tiak apa itu hamu ni. Ada hamba neh ini sah apa ada tarunya. Daksa una ada, bukan hakia, wan gemburin perdarsan yang kerana itu, bukan apa kasihatnya. Un gunat magatin adu taksi itu kesitino misal, mama nang kuhitin kuhitin pilihannya, bukan hakia bi adu apa lagi. Kau mungkin hitan yang enggak na, tapi mama hakia sampanu ni kuhingat bidesha adhyapani yang ho, mana kisima anu bahaya kini me ni dah adhyapani paman ni mana timun, ini sah, makin mata pasu parampara kami, obi parampara kami, anu milian tak tine hakia, esudu sukan. Ini sah, apat obat tak terbina sakit ini dihakne. Apa itu ekale, ini ibu san dapat bang. Apa itu hadis dihakne. Kalau tu tuan walih jangan orang ne. Apa itu kisima orang tera ispa asudi bunga. Kisi hadis dihakne. Ini sah mata ikan ikatelina tiak ibarat tawa ilang telina kesan dah, orang tu dah tu nak balang ini ke mah kajak ni memang. Ada tarunya kita ada hatan tu biru ya, orang tu dah tu nak. Mee telinga cek ni kan balangin juga dekila. Nah, mata mang dah mekali ya, ya kalasan dah lepas ya, aku dah tu nak kini apa cerang apa, na. Sama itu tawat tawat tu bahagian kini dekila dekila pulang hilang telinga di mata hamu beli. Ikan mama thora kan, eh kalai tu le, mama pratiksha pakar telinga cek pramana le, tabisha. Mara kapa apa urut bala. Baik mata ikan khana jahat waktu ni. Mangitan ni, rangan silpi ekta daksata awe, itu rangan ni wasna gunya tien noni kila mangitna. Ini teraknya bi, kawasan itu la hasilnya widyak tienno, ani winyak, yam kisi winyak tibunot tamai kawasan itu la idrite ya hakke kienna mathe manginno. Obatuma tak kianna teti yamak aluteng yena kawasan itu aluteng yena firsa kienno. Ounte yam kisi panu widyak tienno tienno anak kiu. Omongan kena obat kipu karna adrin ekakat mama ekter ekangan he. Wasana kienna karna. Mungkin mama hitan kienna he, wasana ota kerana pulang dia tienno dia. Wasana begini kan, mama pilih ganne, wasana kita baca ni mama, oke pratei baca ni wasna, kerana wasnya kerana, magi hita tu le wasnya kerana hakia, tapi magi wasna, magi mana tu le mama hakia wasnya kerana ganu, ikat tu magi wasna, hakia misak wasna, betul, mama nang kisima, betek ulur ramane nih, begini kan tambah, boleh dah ni mana. Mengangana, mama tahu mana jiwu takal itu la, me sweep loterai jak aranne. Mau sweep tiket ganne ne. Muka deh Eva valing, adine wasana, mau wasana mana kahmati ne. Mata Eva mahaluku dance kandya sweep tiket taking hurala hari, nombornya galapah hari hamu nut. Mata E mudah lete baga kian ne. E wasana magi ne me. E kau ruhade deyya hari, kau ruhade mana dunne ka. Itu pada me magi mahansieng, magi umanamin, magi hadari min laba ganne succha. Matar luku daskan deh itu benda batinu. Inda wasana orang benda hakia lo bismillah sekali matamai. Mama hitanne me magit sesu apa ilangga parampara atletine benar samai itu be parampara wasana bismillah sekarang mana pulang. Be parampara waktu ke me langkawi wasana kini ke petiruna. Apa itu kuheng hari kau hari kenal mana hari dina mana kini ke. Apa itu hoyan itu idakne apa itu hoyan itu belakne apa itu hoyo hoyin itu khalayakne. Insa kau hari apa itu meka kenal dina mana me wasana. Kena mata wadi, mana tu puluan, oleh ube mata pasu parang parawal, wala tau merin tu. Ewa biar kian tu heitu lah, ini kau tu wasana, ini kan balangi kian tu dan wasana ada apa tenen. Sesu karena awal di, nam, api itu ada parisang mana tu. Mama hitung awa ilangga parang parawat, apa yang ganu tino anang upadesya, adarsya. Itu mai
මේ කැපවීම අවංකකම සහ මේ හරිම දැන් කරන කටයුත්ත අපි හරි පරිස්සමෙන් තෝරාගෙන ඒ තෝරාගන්න කැප වෙන්න පුළුවන් දෙයක් විතරයි අපි තෝරාගන්න නැත්නම් අපිට කැප වෙන්න කිලිමක් අවශ්‍ය නැහැ නේ අපි හම්බෙන හැම චරිතේම රඟපානවා නම් ඒක න විශේෂ කැප වෙන්න වෙලාවකුත් හම්බෙන්නේ කැප වෙන්න ඕනෙත් නැහැ අපිට මේ හම්බෙන දේවල් නේ ඔව් නැහැ මේ මම අමාරුවෙන් හොයාගත්තු දෙයක් මම මෙතෙක් අවුරුදු 13ක් බොහොම දුෂ්කර ක්‍රියා කරලා හොයාගත්තේ මේ මගේ නිර්මාණය එහෙනම් මම ඒකට ඒක මගේයි මම හිතනවා මේක ජයන්ත චන්දසිරිගේද මේක ධර්මසේන පතිරාජගේද මේක සුබදපාල සිල්වාගේද කියලා හිතන්නේ නැහැ මේක මගේ ඉඩයක් හිට මම හිතනවා චරිතෙන් චරිතයට වෙනස්කමක් මොකක් හරි දෙයක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ ලොකු වෙනසක් කරන්න ඒ වෙනසින් තමයි මම තෘප්තිමත් වෙන්නේ ඒ වෙනසෙන් ලබන තෘප්තිය තමයි මගේ ආදායම වෙන්නේ ඉතින් එහෙම හිතන තාක්කල් මේ කලා ශිල්පය තුළ මේ අපිව කරන්න ඒ වගේ මම මේ කියන කතාව බොහෝ විට වෙනත් රටකත් එක්ක සංසන්දනය කරන විට වරදින්න පුළුවන් උමයන්ගෙන. මොකද මම කියන්නේ අපේ රට හුඟා දුෂ්කරතා මැද්දේ යන රටක් නේ තමයි අපි ඌන සංවර්ධනය වෙමින් පවතින රටක් නේ. සහ අවුරුදු 30ක යුද්ධයක් පසු කරපු රටක් නේ. ඒ හින්දා අපිට එහෙම මේ කවුරුන් හෝ ගෙනත් දෙන දෙයක් නැහැ. රජයක් හෝ වෙන කවුරුන් හෝ අපිට ගෙනත් දෙන්න බෑ. ඒ හැමෝටම තව තව කටයුතු තියෙනවා කරන්න. තවත් කෙනෙකුට උදව් කරගෙන ඉන්න වෙලාවක් නැහැ. හැමෝම තමන්ගේ කටයුත්ත වැඩ. මේ අපි දිනු වෙන අපේ මහා ලොකු ව්‍යසනයක් නිමා කරලා ඔබ ඔබේ પરම්පරාව ඉපදුනේ යුද්ධයක් මැද්දේනේ යුද්ධ භූමියක උත්පාදනය වෙච්ච ඔබ ওই මට්ටමින්වත් ඉන්නේ කියලා අපි සතුටු වෙන්න එපා නේ ඒ නිසා මට නම් ඊළඟ પરම්පරාවල් ගැන මගේ හිතේ කිසිම මේ අකට යුක්තක් නැහැ ඔවුන් පිළිබඳ මගේ මට තියෙන ලොකු ආදරයක් ලොකු ලෙන්ගතකමක් මම දකින්නවා ඔවුන්ට අත්විඳින්න සිද්ධ වෙච්ච දේවල් මගේ પરම්පරාවට අත්විඳින්න උනේ නැහැ මොකද මම කොහොම හරි යුද්ධයට පෙර ඉපදුනා මම 1983 වෙනකොට මම විශ්වවිද්‍යාලෙට ඇවිල්ලා මගේ ජීවිතේ සෑහෙන කොටසක් මම ගෙවා දමලා හොඳ නිදහස් ලෝකේ. නමුත් මේ ඊළඟ પરම්පරාවල් මයංගනාගේ પરම්පරාවේ උපදින්නම යුද්ධේ. උපදින විටම යුද්ධ පිටනයක් හැදලා ඉවරයි, බැගීර් දාලා ඉවරයි, බංකර් බැඳලා ඉවරයි. ඒ නිසා ඒකේ මැද්දේ ඔහුමවත් නටන එක ගැන අපි සතුටු වෙන්න එපා. ඒ හින්දා මම නම් කියන්නේ දැන් අපේ යුද්ධ ඉවරයි. දැන් ඉතින් අපිට එක්වෙනින් ගොඩනගෙන්න තියෙනවා. ඒ නිසා ආත්ම විශ්වාසය. තමා පිළිවඳ තියෙන විශ්වාසය. තමාගේ දැනුම පිළිබඳ තමාගේ රසාඥතාව පිළිබඳ තමාගේ හැකියාව පිළිබඳ තියෙන විශ්වාසයම වර්ධනය කරගත්තොත් මට මාව බලන්න මට වෙන කවුරු බලන්න වෙලාවක් වෙන කාටවත් මංගෙන බලන්න වෙලාවක් නැහැ මම මංගෙන බලනවා ඔව් ජැක්සන් ඇතුලි මහත්මයා ඔබ වේදිකාව පුංචිතරේ සිනමාව කියන මේ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය තුලම එක ලෙස ජයගත් සිනමා වේදික කලා ශිල්පී එතින් අපි සිනමාව ගැන මතක් කරමු ඔබේ සිනමා ආගමනය කොයි විදිහට සිදුවෙන්නේ මම චිත්‍රපටයක රඟපෑවේ නැහැ මට ප්‍රධාන චරිතයක් ලැබෙනකම් මම එහෙම හිතාගත්තා නෑ සුළු චරිත රඟපාන්න මම යන්නේ නෑ කියලා මට ලැබිච්ච එහෙම අවස්ථාවන් ගණනාවක් පසු කරන මම ආපුවම 1991 හෝ 92 තමයි විජේ ධර්මශ්‍රී මැතිතුමන් මාව ගුරු ගෙදර කියන චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට තෝරගන්නේ ඒතකොට මම වේදිකාවේ සහ රූපවාහිනියේ බොහොම ජනප්‍රියයි ඒ ගුරුගෙදර චිත්‍රපටයේ නාමාවලිය වැටෙනවා සිනමාවට හඳුන්වා දෙන ජැක්සන් ඇන්තනි කියන. ඒ කාලෙත් ඒක දකිනකොට ප්‍රේක්ෂකාගාරෙ මුමුණුවක් ඇති වුණා. ඒත් අපි හිතන්න බැහැ වගේ මේ ෆස්ට් ටයිම්ද මේ රඟපාන්නේ කියලා. මම ඒතරම් ප්‍රකටයි. නමුත් මම චිත්‍රපටයකට ගියම නෑ. මම මේ මට කැමති චිත්‍රපටය එනකම් මම හිටියා. ඒ ගුරුගෙදර චිත්‍රපටයෙන් තමයි මම ආරම්භය තැබුවේ. ඉන්පසු ඉතින් චිත්‍රපටත් අර වගේ විශාල ප්‍රමාණයක් නෑ මේ ඇගිල්ලෙන් කියන්න පුළුවන් චිත්‍රපට ප්‍රමාණය. ඔව් දැන් ඊට කලින් අයෝමා ඊට පස්සේ ගිනි අවිසාගිනි කෙලි ජයන්ත ගිම අග්නිදාහය ගරිල්ලා මාකටින් සූර්යාරණ රන්දිය දහර අන්න ඔය වගේ චිත්‍රපට කොහොම සුළු ප්‍රමාණයක් මම රඟපාලා තියෙනවා. ඔබ රංගන ශිල්පියෙක් පමණක් නොවේ අධ්‍යක්ෂකවරේ ටෙලි නාට්‍ය සිනමා අපි මතක් කරමු. මම මුලින්ම අධ්‍යක්ෂණයට පිවිසෙන්නේ ටෙලි නාට්‍යයමයි. ඇසල කළුවර කියන ටෙලි නාට්‍ය මා අධ්‍යක්ෂණය කළා. ඒක මේ ඇසල කළුවර කියලා මම කිව්වේ ඇසල කියන්නේ ජූලි මාසෙට. කළුවර කියන්නේ අඳුර මේ ජූලයි ඩාර්ක්නස් ලංකාවේ ඇති වෙච්ච කළු ජූලියේ. ඒ කළු ජූලියේ මතක සටහන් අධ්‍යාත්ම චිත්‍රයක් විදිහට ටිකක් භාවාත්මක ටෙලි නාට්‍යයක් මම නිර්මාණය කළා. ඇසල කළුවර කියලා. ඒ ටෙලි නාට්‍යෙට බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර තිබුණා. ඒ දිනවල හුඟක් සන්තෝෂයටපත් වුණා ලාංකීය ප්‍රේක්ෂකාගාරය පිළිබඳ. ඒක ටිකක් సౌందర్య ප්‍රවාහයක්. సౌందర్యාත්මක අධ්‍යාත්ම චිත්‍රයක් ස්වභාවික කතා ප්‍රවෘත්තියක්ම නෙමෙයි. ඉතින් ඒ බඳු අධ්‍යාත්ම කතා ප්‍රවෘත්තියකටත් ලංකාවේ
ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකාගාරය විවරයි අද පවා කියන එක එදත් ඔප්පු වුණා. සුන්දරී නන්ද චරිතය තිබුණා. අනේ සුන්දරී නන්ද චරිත රංගපෑව සබීත පෙරේරා සංක බහනු කියන චිත්‍ර ශිල්පියා කමල් හිටියා මේ අයත් එක්ක මේ අමුතු සෞන්දර්ය කතා ප්‍රවෘත්තියක් ඇසල කලුර කියලා මම නිර්මාණය කළේ. ඉන් දෙවනුව තමයි මම නිර්මාණය කරන්නේ චිත්‍රපටයක් ජුලියට්ගේ භූමිකාව. ජුලියට්ගේ භූමිකාවත් මේ අනෝජා වීරසිංහ සහ කැප්ටන් ගාමිණීනායකකාර දෙන්න නිෂ්පාදනය කළේ. එතකොට එහිත් මේ වේදිකා නාට්‍ය මුල් කරගත්තු කතා තේමාවක් මේ ජුලියට් නැමැති ෂේක්ස්පියර්ගේ රෝමන් ජුලියට් නාටකයේ ජුලියට්ගේ චරිතයට සමාරෝපණය වෙච්ච ලාංකීය නිලියක් සහ ඇගේ මේ සිහින ලෝකය ඇගේ අධ්‍යාත්ම ලෝකය ගැන තමයි මේ චිත්‍රපටයෙන් මම නිර්මාණය කළේ. එහිදිත් මට විචාරක සම්මානය හිමි වුණා මතු ප්‍රාර්ථනා සපිරි අධ්‍යක්ෂ කියලා. ඒ සම්මානය මම හරි ප්‍රියයි. ඒ දිනවල මේ මතු ප්‍රාර්ථනා සපිරි අධ්‍යක්ෂ කියන මේ නවක තරුණයා පළවෙනි චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කරපු තරුණයෙකුට හම් වෙන සම්මානය මට හමු වුණා. ඒ මගේ පළමු චිත්‍රපටයේ දෙවන චිත්‍රපටය තමයි මේ ලංකාවේ වාර්තාගත චිත්‍රපටය බවට පත් වුණේ අබා. ඒ 2007 මම රූපගත කර 2008 වසරේ තමයි මුදා හැරී තවමත් ලංකාවේ අබා තියපු ප්‍රේක්ෂක වාර්තාව කඩලා නැහැ. ලාභා තමයි ලංකාවේ වැඩිම වියදමක් දරා නිෂ්පාදනය කරපු පළමු චිත්‍රපටය සහ වැඩිම ආදායමක් ලැබූ පළමු චිත්‍රපටය. 60 වසරක සිනමා ගමනේ වැඩිම ආදායමක් ලැබූ චිත්‍රපටය ලෙස වාර්තාගත වුණේ අබා. නමුත් ඉන්පසු මමම රඟපෑ කුසපබා චිත්‍රපටයේ අබා ආදායම් වාර්තාව කැඩුවා. අබා වාර්තාව කියන්නට පෙර ඒ ආදායම් වාර්තාව දීලා තිබුණු චිත්‍රපටියත් මම රඟපාපු සූර්යාරණම. ඒ නිසා දැන්ට ඒ වාර්තා තුනේම රැඳෙන්නේ මම. සූර්යාරණ වාර්තාව අබා කැඩුවා, අබා වාර්තාව කුසපබා කැඩුවා. නමුත් කුසපබා කැඩුවේ අබා තබා තිබු ආදායම් වාර්තාව පමණයි. ප්‍රේක්ෂක වාර්තාව තමයි අබා. වැඩිම ප්‍රේක්ෂක ප්‍රමාණයක් නරඹයි චිත්‍රපටි තමයි අබා. නමුත් ප්‍රවේශ පත්‍රවල මිල වෙනස් වීම නිසා ප්‍රේක්ෂකාගාරය ඊට වඩා අඩු වුණත් ආදායම අතින් අබා වාර්තාව මේ කුසපබා කඩනවා. ඉතින් මොනවා වුණත් කමක් නැහැ. ඒ හැමතැනම ඉන්නේ මම නිසා. දැන් මම ඊළඟට මගේ ඊළඟ පියවර බවට පත් වෙන්නේ මගේ ඊළඟ චිත්‍රපටි අධ්‍යක්ෂණය කිරීම. මම හිතනවා ඒ අනිත් ඊට පසු තිබ්බ වාර්තා මම ඒ චිත්‍රපටයෙන් ඛණ්ඩනය කරනවා කියලා. මම ඒ සඳහා මේ දිනවල සූදානම් වෙනවා. ඒක අතිශයින්ම සෞන්දර්යාත්මක කාව්‍යාත්මක ජනප්‍රිය චිත්‍රපටයක්. මගේ සටන් පාඨය වෙන්නේ උමයන්ගෙන ගුණාත්මකදී ජනප්‍රිය කරවීම කියන එක. දැන් අපේ රටේ තියෙනවානේ සම්භාව්‍ය චිත්‍රපට සහ වාණිජ චිත්‍රපට කියලා වර්ග දෙකක්. එතකොට වාණිජ චිත්‍රපට සම්භාව්‍ය නෑ. සම්භාව්‍ය චිත්‍රපට වාණිජ නෑ. එහෙමනම් අපි හිතන්නේ ඒ නිසා ජනප්‍රිය වෙන්නේ නැහැ ගුණාත්මක චිත්‍රපටයක්. ගුණාත්මක චිත්‍රපටයක් නම් ඒ ජනප්‍රිය නොවිය යුතුයි වගේ හැඟීමක් අපිට තිබුණානේ. ඒ වැරදි මතයක් තාම ඉන්නවා. නමුත් මම ඊට විරුද්ධව කටයුතු කරපු අධ්‍යක්ෂ කෙනෙක්. මට ඕනේ ගුණාත්මක විෂයක් ජනප්‍රිය කරන්න. දැන් ඉතිහාසයේ නැමැති ගුණාත්මක විෂය මම අබා චිත්‍රපටය හරහා ජනප්‍රිය කළා. මම මෙවර තෝරගෙන තියෙන්නේ මේ බොහොම ජනකාන්ත ප්‍රේම වෘතාන්තයක් මනමේ. අපි මනමේ කතා ප්‍රවෘත්ති නාටකයෙන් දැකති වෙනවානේ. චුල්ලදන් උද්දර ජාතක කතාව හරහා මේ මහාචාර්ය සරච්චන්ද්‍රයන් රචනා කරපු මනමේ නාටකය. නමුත් මේ මනමේ නාටකයත් මගේ මනමේ චිත්‍රපටියත් අතර පෙනුමේ තරමේ තිරීමේ කිසිම සමානකමක් නැහැ. නමුත් සරච්චන්ද්‍රයන්ගේ දර්ශනය මම සිනමාත්මකව වර්ධනය කරන්න යන්නේ. ස්ත්‍රිය පිළිබඳ සරච්චන්ද්‍රට තිබුච්ච විශාල දර්ශනය මනමේ නාට්‍යයේ නිලදක්වනවා. මෙන්න මේ දර්ශනය හරහා මම සරච්චන්ද්‍ර හම් ඇසුරේ වැඩුණු ශිෂ්‍යයෙක් හැටියට එතුමන් මේ පාසෙවන ලැබපු ශිෂ්‍යයෙක් විදිහට ඒ දර්ශනය సౌందర్యාත්මකව කොහොමද මේ යථාර්ථවත් චිත්‍රපටයකට ගෙනෙන්නේ කියන කාරණාවට මම මේ දිනවල වෙහෙසෙනවා. අපේ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ඉතිහාසය ගත්තම අපේ හිත්වලට කාවැදුණු මම කලින් සඳහන් කරා වගේ හිත්වලට කාවැදුණු තවමත් මතකේ තියෙන නිර්මාණ හරිම අතලොස්සක් තියෙන්නේ. ඒ අතරින් වැඩිපුර ඔබේ නිර්මාණ ප්‍රමාණයක් තියෙනවා. ඉතින් එවන් වූ ඉතාමත් අපේ ප්‍රේක්ෂකයන් අතරේ අපේ හිතේ තවමත් රැඳුණු ටෙලි නාට්‍යයක් තමයි අකල් සන්ධ්‍ය කියන්නේ. අකල් සන්ධ්‍ය ගැන අපි මතක් කරමු. අකල් සන්ධ්‍ය ගැන මතක් කරන්න හරිම ප්‍රියයි උමයන්ගලා. මොකද ඒ වෙනුවෙන් අප වෙච්ච මහන්සියේ ප්‍රතිඵල අප නෙලාගත්තා. තවමත් නෙලනවා. දැන් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මේ චිත්‍රපටයක් ලෙස ප්‍රදර්ශනය කරනවා. ඒතකොට ඒක න තවමත් මේක ප්‍රේක්ෂකින් ඉල්ලනවා. තවමත් නරඹනවා කියන්නේ.
yama kata mahansi unama e mahansi e pratipala labena kota hari santoshayak bhukti vindinawa e santoshayen akala sandhya haraha bhukti vindinawa akala sandhya pitapata kiyu sanin mam putumayata pat una mulinma jayanta chandrasiri visin nirmanaya kale me pitapata sunil ratnayakayan jayanta chandrasiri ge sieluma e wenawata ohuge nirmana siyallama nishpadanaya karimin titi ඒ දිනවල දවැන්ත නිර්මාණයක් නිර්මාණය කරගන්නට ලංකාවේ පහසුකම් බොහොමයක් අඩුයි. අද අපි මේ දවැන්ත නිර්මාණ කියන එක අද අපි ශබ්දකෝචයට ඇතුල් වෙලා තියෙනවා. නමුත් ඒ දිනවල සුනිල් රත්නායකයන් ටෙලිවී ආයතන විසින් අකාල සන්ධ්‍යා නිර්මාණය කළේ දවැන්ත නිර්මාණයක් විදිහට. මම හිතන්නේ රූපවාහිනී තිරයේ පෙන්විච්ච පළමු වෙනි දවැන්ත ප්‍රමාණය ටෙලි නාටකය. මේ දවැන්තකම තියෙන්නේ සිරස්වත තිරස්ව. ඒ මේ පිටපත තුලම දින මහා දවැන්තකම. මේ කතා ප්‍රවෘත්ති තුලම දවැන්තකමක් තියෙනවා. ඊට අමතරව හි නිෂ්පාදනයේ ඇසිදිසි දවැන්තකමක් තිබෙනවා. දැන් මේ කතා ප්‍රවෘත්තිය හරි සරලයි. නමුත් මේ කතාව හරහා ජයන්ත නිර්මාණය කරන අති සංකීර්ණ දවැන්ත නිර්මාණයක්. මේ 1600 ගණන් වල ලංකාවේ සෙනරත් රජුරෝ රජකම් කරන කාලේ කන්දුඩ රට රාජධානියේ නැටුම් මේ සටන් පරම්පරාවල් තිබුණා. සුදිලය සහ මරුවල්ලිය කියලා සටන් පරම්පරා අංගම් සටන් අංගන් සටන් පරම්පරාවල් හරි සූරයි හරි දක්ෂයි. ඔවුන් මේ කේරළයේ ඒ කාලේ පැවතිච්ච කලරි සටන් කියන සටන් ක්‍රමයේ ඇසුරෙන් ලංකාවේ අනාදිමත් කාලයක් තිස්සේ ගොඩනැගිච්ච ඔය මුල් පදිංචි කාර්යයන්ගේ සිටම ගොඩනැගිච්ච මහා සටන් ක්‍රමයක්. මේ අංගන් සටන් ක්‍රමය පිළිබඳ මුල් වරට ලංකාවට සොයා දුන්නේ ජයන්තමයි. ඒ දඬුබස් නාමානේ ටෙලි නාට්‍ය. ඒ නිසා ඒ දඬුබස් නාමානේ ටෙලි නාට්‍ය හරහා ජයන්ත සොයා දුන්නු අංගන් සටන් ක්‍රමයේ අභ්‍යන්තරය ගැන කතා කරපු ටෙලි නාටකයක් තමයි අකාල සන්ධ්‍යා. එතකොට ඒ දිනවල ලංකාවේ සිද්ධ වුණා හරි සුවිශේෂී සිදුවීමක් මරුවල්ලිය කුමාරිහාමි. මරුවල්ලිය පරම්පරාවේ පුතෙක් හිටියේ නැහැ. නමුත් ඒ කුමාරිහාමි මරුවල්ලිය පරම්පරාව ඊට පෙර පරාද කරපු සුදිලයට විරුද්ධව නැගී සිටිනවා. තමන්ගේ පියා ඝාතනය කරන තමන්ගේ පියා මරුවල්ලිය මහමුහන්දිරම්ම ඝාතනය කරන සුදිලයේ පරම්පරාවේ. එතකොට ඒ පලිය ගන්නට ඒ පරම්පරාව පලිය ගන්නට මේ පුංචි කුමාරිහාමි. මේ පුංචි කුමාරිහාමි උඩා කාලයේම ලංකාවෙන් පිටව යනවා කේරළයට. කියලා කේරළයේ ඒ කලරි සටන් සහිත විශාල පරිසරයක ලොකු අධ්‍යාපනයක් ලබා පුංචි මැණිකේ කියන කුමාරයා මේ පිරිමි වෙසෙන් ලංකාවට එනවා. ඒ කාලේ කාන්තාවන්ට සටන් කරන්න තහනම්. නමුත් රජු ඉදිරි පිට යන්නේ පිරිමි වෙසක් අරගෙන. පිරිමියෙක් ඇවිත් අභියෝග කරනවා සුදිලයේ පරම්පරාවට. තරුණ කුළු ගැටේ සුදිලයේ මහමුහන්දිරම්ට අභියෝග කරනවා. නාගසිංහ කියන මහමුහන්දිර මහා නාගසිංහ සහ මේ පුංචි කුමාරිහාමි අතර ඇති වෙන සටන ඌරා වලේ අංගම් කැටිල්ල කියලා ඒකල තිබුණ සම්ප්‍රදායක් ලොකු වලක්. ඔය හරියට ග්ලැඩියේටර් සටන් වගේ. අපි රෝමයේ දකින්න කොලෝසියම් එකේ ග්ලැඩියේටර් සටන් වගේ තමයි ඌරා ළඟේ අංගම් කැටිල්ල. එතකොට මේ පුංචි මැණිකේ පිරිමි වෙසින් නාගසිංහත් සමග කරන සටන. මෙන්න මේ කතා ප්‍රවෘත්තිය රැගෙන ජයන්ත මේක කියන්නේ අනාගතය වර්තමානයේ අතීතය සම්බන්ධ කරන තීර්ථ යාත්‍රිකාවක් බවට පත් කරනවා. එනිසා අකාල සන්ධ්‍යා හෙවත් කාලාර්ථයේ තීර්ථ යාත්‍රිකයා කියලා තමයි ජයන්ත මේක නම් කරන්නේ. එතකොට මේ නාගසිංහගේ චරිතය තමයි මම නිරූපණය කළේ. ඒ නාගසිංහ පුංචි මැණිකත් සමග හැප්පිච්ච මරුවල්ලියත් සමග හැප්පිච්ච සුදිලේ පරම්පරාවේ මහය. මේ නාගසිංහ ආත්මෙන් ආත්මයට ගමන් කරනවා. ඔහු ඔවුන් මේ සටන් කළේ ලිහිසි පහසුල් ලෙස නෙමෙයි. ඒ ලොකු අධ්‍යාත්ම භාවනාවකින් කළේ. එතකොට ඒ අධ්‍යාත්ම භාවනාව තුළ එක්තරා තලයකට වුන් යනවා අතීතයට ඇවිදින්නට පුළුවන් මේ අර ටයිම් මැෂින් එකක් බවට පත් කරගන්න පුළුවන් කුණ්ඩලිනී යෝගය කියලා යෝගයක් වුන් දිනා ගන්න මේ ජයන්ත ඔක්කොම මේ ලංකාවේ තිබිච්ච සම්ප්‍රදායවල හොයා බලලා මේක කරන්නේ ඒ කුණ්ඩලිනී යෝගය දිනා ගන්න නාගසිංහට පුළුවන් වෙනවා අතීතයට සහ අනාගතයට ගමන් කරන්න ඒ නාගසිංහගේ අතීත සහ අනාගත ගමන තමයි අකාල සන්ධ්‍යා ටෙලි නාටකයේ තුල තියෙන්නේ ඒ නිසා මට විවිධ ස්වරූපයෙන් පෙනී සිටින්න තියෙනවා විවිධ වයස් තලයෙන් පෙනී සිටින්න තියෙනවා අනාගතයේ අතීතයේ වර්තමානයේ තුල එක මොහොතේ රැඳී සිටින්නට තියෙනවා මේක කෙනෙකුට හිතලවත් එකතු කරගන්න බැරි සන්දර්භයක් නමුත් ජයන්ත හරි සූර ලෙස මේ කතාව එකම නූලක ඇමිනෙන පරිදි අපූර්වවට අමුණා තිබෙනවා ඒ හේතුවෙන් ලංකාවේ මේ දිනවල මේ විශේෂ කැමැත්තක් වෙටෙන නාටකය වුණා මම සහ සබීතා පෙරේරා තමයි මේ පුංචි මණිකා සහ නාගසිංහ ලෙස රඟපාන්නේ W ජයසිරි තමයි සෙනරත් රජු කොණ්ඩ රඟපෑවේ ශ්‍රියන්ත තමයි මරුවල්ලිය මුහන්දිරම්ගේ පක්ෂය හිටපු සටන් කරුවා මෙන්න මේ වගේ චරිත තොගයක් අපි හරියට ව්‍යායාමිකව අපි මේ සටන් නිවැරදිව පුරුදු පුහුණු වෙලා කේරළයේ කලරි සටන් සඳහා සුනිල් රත්නායකයන් කේරළයෙන් කැඳවුවා ඒ සටන් කරුවා
ඔවුන් ලංකාවට පැමිණ ලංකාවේ අපත් සමග සටන් පුහුණු වුණා කේරළ සටන් කරුවා ඊට අමතරව මේ ඔය අස්ව අස්වෙන් පිට යෑම හරියට තිබුණා මම පළවෙනි වතාවට අස්වෙක් පිට නැග්ගේ අකාල් සම්බන්ධය නිසා නිවැරදිම පුහුණු අපි ලබා ගත්තා මේ හිල්ටන් ට්‍රැක් එකේ නිවැරදිම පුහුණු ලබා ගත්තා ඒ නිසා මේ මේකේ මේ මේ චිත්‍රපටය තුල හරියට අස්වයන් පැදවීම තියෙනවා මට සහ සබීත පෙරේරාට අපි දෙදෙනාම මේ අස්වරයේ ස්මුදින් පුරුදු පුහුණු වුණා ඒ නිසා මම හිතන්නේ මාස 6ක 7ක කාලයක් අප මේ ටෙලි නාට්‍යත්වයේ ගත කළා ලංකාවේ බලව් ගණනාවක් මේ මේ සඳහා රූපගත කරන්නට යොදාගත්තා විශාල පිරිස් යොදාගත්තා කේරළයේ සිදුවීම් ලංකාවේදී රූපගත කළා එතකොට ලාංකීය අතීතයේ රජ සභාවල් සෙනරත් රජුරංගේ රාජ සභාව සෙනරත් රජුරංගේ කෝපය මේ සියල්ල එකම ටෙලි නාට්‍යයක් තුළ කතන්දර 20ක විතර කාරණා තියෙනවා ඒ නිසා ඒක දැවැන්ත ටෙලි නිර්මාණයක් මම හිතන්නේ ගුවන් ගමනක නියුක්ත වෙච්ච ශ්‍රී ලාංකිකයෙකුට නරඹන්න හොඳ අවස්ථාවක් හොඳ නිමිත්තක් හිතෙන මවත් දකිනවා අකාල සන්ධ්‍යා අකාල සන්ධ්‍යා දඩුබස් නාමාවෙන් වැනි දැවැන්ත නිර්මාණ අද වෙන විට බිහිවීමේ අඩුවක් ඔබ දකිනවද ඔව් බරපතල ලෙස අපි මේක දකිනවා මේකට හේතුව නම් තරමක් සමාජයත් එක්ක බද්ධ වෙලා තියෙනවා දැන් ඒ අපි ටෙලි නාට්‍ය නිර්මාණය කරපු මුල් අවදියේ ලංකාවේ ටෙලි නාට්‍ය නිෂ්පාදකවරු සිටියා. උදාහරණයක් හිට ප්‍රසුන් රත්නායකයන් ගත්තොත් ටෙලිවිව ආයතනය ටෙලි නාට්‍ය නිෂ්පාදනය කරපු ආයතනය. ඒතොර ඒ ආයතන වලට ලොකු ශක්තියක් තිබුණා මේ නාලිකාවල ගුවන් කාල පිළිබඳ. ඒ දිනවල නාලිකා කලේ ඒ නිෂ්පාදකවරු නිෂ්පාදනය කරපු ටෙලි නාට්‍ය ගැන ප්‍රදර්ශනය කිරීම පමණයි. නමුත් අද වෙන විට මේ නාලිකා ටෙලි නාට්‍ය නිෂ්පාදනය කරන්න පටන් ගන්න තියෙනවා. ඒ පටන් ගැනීමේ හේතුවෙන් ඔවුන් මේ ලාභය කියන මූලධර්මයේ මතක රැඳෙන්නේ. එතකොට ලාභය වැඩි වෙන නම් වියදම අඩු වෙන්න එපා. වියදම අඩුව ආදායම වැඩි වුණොත් ලාභය වැඩි වෙන්නේ. ඒ නිසා මෙන්න මේ ලාභය නැමැති මූලධර්මයේ මත ටෙලි නාට්‍ය නැමැති කලාවිෂය හංගන්න ගිහිල්ලා අද ටෙලි නාට්‍ය කියන ලංකාවේ තිබිච්ච ගෞරවණීය ව්‍යාපාරය ජාවාරමක් බවට පත්ව තිබෙනවා. ජාවාරමකයි ව්‍යාපාරකයි ලොකු වෙනසක් තියෙනවනේ. එනිසා අකාල සන්ධ්‍යා බඳු දනුබස් නාමානේ බඳු කඩුල්ල බඳු ටෙලි නිර්මාණ බිහි වුණේ ටෙලි නාට්‍ය නැමැති ව්‍යාපාරය ලංකාවේ බොහොම විධිමත් පැවැතිච්ච යුගයේ අද ඒ බඳු නිර්මාණ බිහි නොවන්නේ මේ ටෙලි නිර්මාණ පිළිබඳ ව්‍යාපාරය ජාවාරමක් බවට පත් වෙති රටේ තීරණාත්මක සංදිස්ථානයකදී ඔබේ වාක් චාතුර ආශ්‍රයෙන් ඔබ විශාල හඬක් ගොඩනැගුවා රජයක් විසින් මේ කියන අර්බුදයට යම් කිසි විසඳුමක් ලබා දීමට මැදිහත් වීමට පුළුවන් කියන මතයේ ඔබ ඉන්නවද? රජයකට අවශ්‍ය නම් මේ ව්‍යසනයෙන් මේ රට මුදවන්න සැලසුම් සහගතව ක්‍රියාත්මක වුණොත් රජයකට හැකියාව තියෙනවා. නමුත් රජයකට අද වෙන විට මේ අපි මේ යුද්ධයකින් හමාර වී ආර්ථික කාරණා ජාත්‍යන්තර දේශපාලන ප්‍රශ්න වැනි උග්‍ර කටයුතු වලට යොමු වී සිටින නිසා මංගන අර නැවක් වුණත් මූදුබත් වෙන්න යනකොට ඉස්ලාම විසි කරන්නේ ඒකේ තියෙන වාදන බහඳ ටික කියලා කියනවනේ. ඉස්ලාම කපා හරින්නේ එන්ටර්ටේනින් බජට් එකනේ. නේ දැන් අපි ඒ වගේ මේ ජාත්‍යන්තර සුලියකට අහු වෙච්ච නැවක් වගේ ලංකාව මේ වගේ වෙලාවක කලා විෂය පිළිබඳ ටිකක් හිත යොමනවා, ඇස යොමනවා මදි තමයි. ඒ නිසා මම නම් කියන්නේ කලාකරුවා ආණ්ඩුවක්. මාධ්‍යකරුවා ආණ්ඩුවක්. මේ රටේ කලාකරුවන් සහ මාධ්‍යකරුවන් ඒකරාශී වුණොත් මේ දෙගොල්ලන්ට එකට හිත ගන්න පුළුවන්කම ලැබුණොත් රජයක් විසින් කරන්න කලින් අපිට අපේ දේවල් කරගන්න පුළුවන්. ඒ නිසා රජය අත්‍යවශ්‍යයෙන් මැදිහත් වී යුතු කාරණාවක් මේක. මොකද හේතුව දැන් නාලිකා පුද්ගලික වෙන්න පුළුවන් රජයේ වෙන්න පුළුවන්. ඒවල අයිතිකාරයි. නමුත් මේ නාලිකාව විසුරුවා හරින ටෙලිවිෂන් එකේ තියෙන ගෙදරනේ. ටෙලිවිෂන් එකේ පුද්ගලිකයි රජයේයි කියලා නැහැ. නාලිකාවේ අධිකාරීත්වය පුද්ගලික වේවා රාජ්‍ය වේවා විසුරුවා හැරීම ජාතිකයි. ගෙදර තියෙන ටෙලි නාට්‍ය ඒ නිසා ඕනෑම පුද්ගලික ආයතනයකින් නිර්මාණය කරන නිර්මාණයක් ගෙදරට එන්නේ මේ ශාලයට එන්නේ ජාතික ක්‍රියාවලියක් විදිහට. ඒ නිසා මේ ජාතික ගුවන්තලය තමයි දූෂණය වෙන්නේ. ජාතික ගුවන්තලයෙන් තමයි මේ ඒ රටේ පුරවැසියන් හුස්ම ගන්න. ඒ රටේ පුරවැසියන්ගේ හුස්ම පොද පිළිබඳ වගකීම තියෙන රජයකට. ඒ නිසා ජාතික ගුවන්තලයේ හුස්ම පොදේ ඇති වායුගෝලීය දූෂණය කරන වරදට විරුද්ධව නැගී සිටින්නට අයිතිවාසිකම තියෙන රජයකට. ඉතින් රජයක් එලෙස ක්‍රියාත්මක වෙන්න ඕනේ. හොඳයි. බොහෝ දේ කතා කරා කාලෙ ගියා දන්නෙම නැ.
mama hari mau bahas nama itu apa itu sama kita agak cawak tega tegaran lah punya kerjaan. Itu yang terutama obat mage jiwitet, eva game, kala khati itu sarwa pakarin sarth kwenne kila prarthana kerena. Bohom istuti pemulat. Aibon musil obat nanti. Madam me kata kerana itu ane televisi TV kira YouTube channel lagi ane. Televisi kira ayatnya lagi ane. Bohom itu kali muda cara wahala di ayatnya. Itu me ayatnya nirmatu. Sulit ratna agama hati lagi ane mama. අමුතුවෙන් ඔබට කිව යුතු නැහැ. එතුමා ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයට පුරෝගාමී මෙහෙවරක් කරපු කෙනෙක්. මාධ්‍ය ක්ෂේත්‍රයට නව දේවල් හඳුන්වා දුන්න. ඒ වගේම මාධ්‍ය ක්ෂේත්‍රය දියුණු කරන්න. විශාල මෙහෙවරක් කරපු පුද්ගලෙක්. ඉතින් එතුමාගේ නව පියවරක් විදිහට එතුමා කල්පනා කරලා තියෙනවා සමාජ ජාලා වෙබ්බඩවිත් එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් එහි මුල් පියවර විදිහට එතුමා නිර්මාණය කරලා තියෙනවා ටෙලිවිව් ටීවී කියලා YouTube channel එකක්. මේ YouTube channel එක හරහා එතුමා උත්සාහ කරනවා මේ සමාජ ජාල වෙබ් අඩවි කියන මේ පරිසරය තුළ ශිෂ්ටත්වයකින් යුතු පරිසරයක් නිර්මාණය කරන්න. එතනදී එතුමා කල්පනා කරලා තියෙනවා අධ්‍යාපනික විනෝදාත්මක ඒ වගේම සමාජීය යහපතක් ඇති කරන්නට සමත් වෙන විවිධ දෑ මේ YouTube channel එක හරහා සමාජයට උදාහරණ. ඉතින් මේ සියලුම කාරණා සමග ඔබටත් එක්කසු වෙන්නට පුළුවන් ටෙලිවිව් TV කියන YouTube channel එක subscribe කරන්න. Mau bersih rumah dengan agen ilmu, mereka channel subscribe kalla, televisi TV teka, ikut tuh yang terkini. Mau